2023 වර්ෂයට තව ඇත්තේ දින 12ක් පමණයි. නව පාසල් වාරයට යද්දී අලුත් ඇඳුමක්, අලුත් පොත්, අලුත් සපත්තු දෙකක් අනිවාර්යයි. මොකද කවුරුත් කැමති අලුත් අවුරුද්ද අලුත් විදිහට ආරම්භ කරන්න. ඒ දැන් තියෙන රටේ ආර්ථික අර්බුදයත් එක්ක මේ විදිහට අලුත් වෙන එකත් හිතන තරම් ලෙහෙසි දෙයක් නෙවෙයි. ජනතාව මේ වෙද්දි කබලෙන් ලිපට වැටිලා ඉවරයි. තුන් වේල තියා එක වේලක්වත් දැන් පිරිමහගන්නේ හරි අමාරුවෙන්. හැම භාණ්ඩයකම මිල ඉත අහෙලයි. ඉහළ යන භාණ්ඩ අතර පාසල් ළමුන්ගේ පෑන පැන්සල අකුරු කරන පොතේ ඉඳලා පාසල් උපකරණ හැම දෙයකම මිල අහස උසට ගිහින්. කොටින්ම කිව්වොත් දැන් පාසල් උපකරණ සියල්ලක්ම 200%කින් ඉහළ ගිහින්. දරුවන් 4-5 දෙනෙක් ඉන්න දෙමාපියන්ට මේ මිල ඉහළ යාම ඇත්තටම දරන්න අමාරුයි. දරන්න බැරි මිල ඉහළ යාම හේතුවෙන් ග්‍රාමීය ප්‍රදේශවල දරුවන් පාසල් අධ්‍යාපනය මග නතර කරන තත්ත්වයකට පත් වෙමින් තිබෙනවා. පාසල් දරුවන් ඉල්ලන්නේ Tamanke හිින පාට කරගන්න මේ පාසල් උපකරණවල මිල පහත දමන ලෙසයි. අපේ ගෙදරම ඉන්න ළමයි 4 දෙනෙක් හිතා ගන්න බෑ කඩේකට ගියහම කොහොමද පොත් පෑන් පැන්සල් ගන්න. අපත් කුට්ටමක් ගත්තත් රුපියල් 6000ක් විතර වෙනවා. බෑග් එකක් ගත්තත් රුපියල් 4000ක් 5000ක් වෙනවා. මේ ඇත්තම දරා ගන්න ලබන අවුරුද්ද 4 වසරට යන්නේ. පොත් මිල අඩු කරලා දුන්නොත් මට හොඳට ඉගෙන ගන්නත් පුළුවන්. මට පැන්සල් ඕනේ, පොත් ඕනේ, ගොඩාක් දේවල් ඕනේ වෙනවා. බෑග් ඉතින් ඒව අඩු කරලා දුන්නොත් මට හොඳට ඉගෙන ගන්න පුළුවන්. මේ අතර ඉහළ යන පාසල් උපකරණ හේතුවෙන් ග්‍රාමීය දරුවන් මුහුණ දී සිටින අසිරුතාවයට පිළියමක් ලෙස පොළොන්නරුවේ විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විවිධ සේවා සමුපකාර 9ක අනුශාකා 100කට අසන ප්‍රමාණයක් පිහිටලා තියෙනවා. ඒ අනුව මෙම සෑම ආයතනයකින්ම 2023 වර්ෂය සඳහා පාසල් ළමුන්ට අඩු මිලට පාසල් උපකරණ අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කළ පුවතක් අපට අද වාර්තා වුණා. මේකේ පළවෙනි අදියර ජනවාරි පළවෙනිදා අපි පදුරුවෙල නගරේ සම්පකාර ලිපි ද්‍රව්‍ය අංශයක් පාසල් ළමයින් ඉලක්ක කරගනිමින් අපි විවෘත කරන්න කටයුතු කරලා තියෙනවා. මේකෙදි අපි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලුම ළමයින්ට ඉතාමත් අඩු මුදලට තමන්ගේ පොත්පත් ටික ලබා ගන්න අපි වැඩ සම්විධානය කරලා තියෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.